පුංචි නිවේදනයක් තියෙනවා ඉක්මනින් මතක් කරන්න. හංචපොළ අතුල මුනි විහාරයේ සැප්තැම්බර් 9 10 11 12 දවස් 4ක් නීලගිරි මහා සෑයේ කැණීම්වලදී සොයා ගන්න ලද සර්වජ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා දුර්ලභ ගණ්‍ය අවස්ථාවක් නීලගිරි මහා සෑයේ කැණීම්වලදී හමු වූ සර්වජ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට මහඟු අවස්ථාවක් හංචපොළ අතුල මුනි විහාරයේට සැප්තැම්බර් 9 10 11 12 දවස් 4ක් තියෙනවා. හරි. අපිට හම්බුණා ඩක්කුවක්. සමහර ඔබ කල්පනා කරන මොකක්ද මේ ඩක්කුව කියලා. හැබැයි ඉතින් ඕන ඩක්කුවක් අපි වෙනසිද උඩ පෙඩ. Bombutren is made since 1929 after the Pol Pot army collapse, you know, and before they went back there, I'm talking no vehicle. හරි වෙනස්නේ. හරි හරි. දැන් ඒ කාලේ ආව සුද්දෝ, ඒ කියන්නේ දැන් වසර 100 ගානකට එහා වෙන, ඒ කියන්නේ වෙනත් රටවල ආක්‍රමණ කාලේ ආව සුද්දෝ කරේ ලංකාවේ තියෙන වටිනා ගස් ටික කපාගෙන ගියා. එතන වෙලාවට ඒ ගස් ටික කපලා උන්ට අවශ්‍ය භාණ්ඩ උන් නිෂ්පාදනය කරගෙන ගියා. දැන් එහෙම නැහැ. දැන් ලංකාවට එන සුද්දෝ කොච්චරද කියනෝ නම් අසංක, ලංකාවට ඇවිල්ලා අපේ ගම් වලට ගිහිල්ලා ඒවල් වල පැලයක් හිටවලා යන්නේ. ඇත්තටම මේක සුදු මහත්තුරුන්ට උගන්වන්නේ එක්තරා සංචාරක මඟ පෙන්වන මහත්මයෙක්. මෙතුමා ලාංකිකයෙක්. මෙතුමා කරන ආදර්ශය විශාල ආදර්ශමත් ක්‍රියාවක් නිසා අපි වෙනස පුංචි වෙලාවක් එතුමා වෙනුවෙන් වෙන් කරා.
මම මේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 26ක් වෙනවා. ඉතින් මම හිතුවා රටට යමක් මගෙන් කළ යුතුයි කියලා. ඒ නිසා මම මේ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කළා. මගේ බොස් බොබි ජෝඩන් හැන්සන් අය නිතරම අපිට අවවාද දෙනවා අපි යනකොට කැලේකට කොහොමද සංචාරකින් හැසිරිය යුත්තේ කියලා. කියන්නේ කැලේ ජරා නොකර බෝතල් ෂොපින් බෑග් එහෙම විසි කරන්නේ නැතුව කොහොමද අපි මේ දේ කරගෙන යා යුත්තේ කියලා අපිට නිතරම අවවාද දෙනවා. ඒ නිසා මම හිතුවා මමත් රටට දෙයක් කළ යුතුයි කියලා. ඉතින් මම මගේ මේ ගස් හිටවන ව්‍යාපාරය මම 2012 ජූනි මාසයේ 26 වෙනිදා ආරම්භ කළා. අද වෙනතුරු මම සංචාරකින් සමග යන හැම ටුවර් එකකම මම ගස් හිටවමින් පවතිනවා. මේ වෙන විට පවුල් 100ක් සඳහා ගස් 444ක් හිටවලා තියෙනවා. අඹ, කොස්, දෙල්, දොඩං වැනි පළතුරු ශාකද තේක්ක මහෝගනි වැනි ශාකත් මම මේ වෙනට සිටවා තිබෙනවා. ඉතින් මම ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ මේ දුප්පත් පවුල් වලට සහ මධ්‍යම කාණ්ඩයේ පවුල් වලට යම්කිසි ප්‍රතිලාභයක් ලබා දීම සඳහා තමයි මම මූලිකව මේ අඩිතාලම දැම්මේ. ඉතින් මේගොල්ලන්ට පුළුවන් මේ ගස් සිටවීමෙන් අවුරුදු 4ක් 5ක් යනකොට මෙහි ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් මම දැනට සිටවපු තැන් වලට මාස 6කට වරක් හෝ වසරකට වරක් ගිහින් ආපසු නිරීක්ෂණය කරනවා මේ පැල හොඳින් මේගොල්ලන්ට බලා ගන්නවද කියලා. සෑහෙන සතුටක් දැනනවා ගියාම මේ ගස් කොළන් දැක්කහම සමහර අය ඉතා හොඳින් මේ වරක බලාගෙන නඩත්තු කටයුතු කරගෙන දැනටත් අඹ වැනි ඵල දාව ලබාගෙන තිබෙනවා. නමුත් 130ක් වැනි කොටසක් ඒවට සාත්තු කිරීම බොහෝ සෙයින් මගහැර තිබෙනවා. විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙන දුප්පත් කියන අයට සිටවීම සඳහා මේ. නමුත් ඒ අය තමයි විශේෂයෙන්ම මේවට සාතු නොකරන්නේ. මම දන්නේ ඇයිද කියන්න. නමුත් ඒගොල්ලන්ට උනන්දුවක් නැහැ මේ ගස් කොළන් වවාගෙන යම් ඉදිරි දවසක මේන් ප්‍රතිලාභයක් ලබා ගන්න. නමුත් මධ්‍යම කාණ්ඩයේ පිරිස ඉතා හොඳින් මේව රැක බලාගෙන ඵලදාව නෙලා ගැනීමේ අදහසින් ඒගොල්ලන් නඩත්තු කරදු කරගෙන යනවා. ඉතින් මේන් මම තවත් දෙයක් බලාපොරොත්තු වෙන එක පැත්තකින් මම කරන්නේ සංචාරක ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් ලෙස මම සේවය කරන්නේ. මේන් මම බලාපොරොත්තු වෙන සංචාරයෙන් ලංකාවට පැමිණෙන්නේ අපිට පරිසරයක් තියෙන නිසා, පරිසර පද්ධතියක් ගස් කොළන් විශේෂයෙන් තිබෙන නිසා, කාන්තාරයකට සංචාරයෙන් නොයන නිසාත් අපේ රටේ බොහෝ දෙනෙක් ගස් කපනවා. මේ අපිට පේනවා ඕන හැටි ගස් කපනවා. නමුත් ඒගොල්ලන් නැවත ගස් හිටවීමක් කරන්නේ නැත. ඉතින් මම මේ දේ කරගෙන යමින් ගමන් මම මගේ සහෝදර අනිත්‍ය ගයිඩ් මහතුන්ටත් උපදෙස් දෙනවා. ඕගලන්ටත් මේ වගේ සංචාරකින් සමග කරන්න ඉතාමත් පහසුවෙන් පුළුවන්. අපි රටේ හැමතැනකම සංචාරය කරනවා. ඉතින් ඒ වගේ මම ත්‍රිකුණාමලය, ගාල්ල, නුවර, හබර්ණ, කණ්ඩලම ඒ වගේ ගොඩක් පළාත්වල සිටුවෙමින් තියෙනවා. මේකින් තවත් ප්‍රතිලාභයක් නම් ලංකාවට මේ සංචාරකින් නැවත ලංකාවට ඒමට උත්සාහ කරනවා. මේ පින්තූරය ඒගොල්ලන් නැවතත් මම යවලා නිරීක්ෂණය කරායින් පසු දැනටමත් මම වැඩ කරන විදේශීය යෝඩු 3ක් පමණ ඇවිල්ලා දෙවනි වතාවටත් ගස් සිටවලා ගිහින් තියෙනවා. මේ ඉතාමත් මා දකින ආකාරයෙන් ලංකාවට එක පැත්තකින් ප්‍රතිලාභයක්. ඉතින් මම ඔබටත් ආරාධනා කරන මාසකට වරක් හරි එක ගසක් සිටවීමෙන් අපිට රටේ පරිසර පද්ධතිය වඩාත් නත් හොඳින් දැක බලා ගන්න පුළුවන් කියලා. We're very happy to be involved in this project. It's a wonderful initiative. I think that what Anando is trying to do is fantastic. And anything that helps the community is wonderful. We're really pleased to be here and to be involved, and we certainly encourage everybody else to get on board and join in. Hi, I'm here with my husband in Sri Lanka and another group of friends, and we really have come across a tour guide with a difference who has put us onto a tree planting project, which I think is just a wonderful idea. And I've never come across it before, and it'll do
wonderful things for Sri Lanka, and I think we should actually sort of take it on board in lots of other countries as well. Hi, I'm Michael Fitzgerald from Australia. I'm very proud and excited to be invited by ANNR to be part of this sustainable project for helping climate change in Sri Lanka, and support everybody to help plant more trees around Sri Lanka to help the environment and to be a more sustainable economy for Sri Lanka. මේ අවස්ථාවත් එක්ක හිතන්න පැති හුඟක් තියෙනවා සංග. සුද්දෝ ලංකාවට ඇවිල්ලා ගස් හිටවල එනකන් අපි බලන් ඉන්නවද? සහ අපිට කියලා දෙනවා. ඒක තමයි. දැන් එකාතකට සුදු හමක් සහිත දෑතකින් හිටවන ගහකට සාතු සප්පායම් කරන්න ලැබෙන එකත් එක්තරා විදිහක භාග්යක් වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ සුදු මහත්තුරු සුදු නෝන්ලා මේ ගහ නැවත නිරීක්ෂණය කරන්න ඊළඟ අවුරුද්දෙත් ලංකාවට එනවා. ඊළඟ අවුරුද්දෙත් එනවා. ඊට පස්සේ ඒකේ පළදාව බලන්න ඕනේ. දැන් මේක වක්‍රාකාරයෙන් එක්තරා විදිහක ආදායමක් නේ. කොහොම හරි ඊටාම යහපත් පාරිසරික ක්‍රියාවක්. ඒකට හේතුව අදවන විට පරිසර තුලනය සම්පූර්ණ වෙනස් වෙලා. මම පසුගිය දවසක ගියා මේ ගිය සතියන්ත ගියා මීමුරේ සහ ලකේගල. අපි ලබන සුමාන ඔබට ඒ අවස්ථා ටික පෙන්නනවා. මීමුරේ කවදාවත් නොහිඳෙන ගංගා ඇලදොල හිඳිලා ගිහිල්ලා මේ මාසේ. අපිට හිතාගන්න බෑ මේ ගංගා ඇලදොල වතුර කඳුලක්වත් නැහැ. ඒ කියන්නේ පරිසර තුලනය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. එනිසා අපි ගස් වවන එක පිළිබඳ වරක් දෙවරක් තෙවරක් නොව දහස් වරක් සිටීමට කාලයයි මේ කියන දේ අපි අලිත්තමට මතක් කරනවා. ප්‍රේනා. Yes. Give me a short answer. That's enough. Okay. I mean, what is the main purpose of coming to Sri Lanka? Yeah, actually I came Sri Lanka to do 5 music videos and which I recorded very well, and I'm going to posting on YouTube. And these 5 songs are Main Tainu Samjhaava, Tere Sang Yaara, Jag Ghumya, and Lag Ja Gale, and last one is Damadam Mas Kalandar. With whom do you do the music video? With whom? I did the music videos with Hansa. जीना मेरा है
දැන් මේ සමලෙන් මයත් එක්ක විශාල පුහුණු වීම් තොගයක් ලංකාවෙත් සිදු කරාද? ඔව් දැන් මගේ ට්‍රිප් එක ඇවිල්ලා සති එකමාරක් විතර. ඊට පස්සේ අපි දවස් 3ක් ප්ලෑන් කරා මගේ සින්දු පහ කරන්න. ඊට පස්සේ ඉතුරු හම්බෙච්ච දවස් දෙකේ ඇවිල්ලා මේ මගේ arrangements අපි මේවා කරලා ප්‍රැක්ටිස් කරලා අද ආවා ඉතින් perform කරන්න. හරි හරි. අපි ඊළඟ අවස්ථාවට යමු. සාමාන්‍ය මෙහෙම කිව්වම ගොඩක් වෙලාවට ඔබ හිතන්නේ ඔබ හිතන දේ නෙමෙයි අද වෙන්නේ. බලන්න ඔබේ වෙලාව හොඳයිද කියලා. Big Ben. ලන්ඩන් කියන නම ඇසුණු විගසම බොහෝ දිනාගේ මතකයට නැගින ඊළඟ නම Big Ben. ලන්ඩන් නගරයේ එලිසබෙත් කුලන මුදුනේ පිහිටුවා ඇති මේ සුවිසල් ඔරලෝසුව හඳුන්වන්නේ King of the Clocks යන අන්වර්ථ නාමයෙන්. ලොවන් සියලුම ඔරලෝසු අතරේ Big Benට කවර ස්ථානයක් හිමි වී ඇද්ද යන්න එයින්ම පැහැදිලි වෙනවා. අඩි 350ක් උස Big Ben ඉදිකොට තිබෙන්නේ වර්ෂ 1858 දී. මේ නිර්මාණය කර තිබෙන්නේ ඔගස්ටස් පියුගින් නැමැති බ්‍රිතාන්‍ය ජාතික වාස්තු විද්‍යාඥයෙක්. ලොව මෙතෙක් වැඩිපුරම ඡායාරූපයට නැගී ඇති එකම ඔරලෝසු වන්නේද Big Ben. මේ සුවිසල් නිර්මාණයේ ඇතුළත දැක බලා ගැනීමට වාග්ය හිමි වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පමණයි. කිසිම විදේශිකයෙකුට එහි ඇතුළු වීමට අවසර නැහැ. ඔරලෝසු ගණුවේ මුදුනට ළඟා වීමට එහි ඇතුළතින් පඩි 334ක් ඉහළට නැගිය යුතු වෙනවා. Big Benහි සිව් දිශාවට මුහුණලා ඔරලෝසු මුහුණත් හතරක් තිබෙනවා. එක් මුහුණතක විශ්කම්භය අඩි 23ක්. මුහුණත පුරා විශේෂ වීදුරු කොටස් 312ක් සවිකොට තිබෙනවා. ඔරලෝසු යන්ත්‍රයේ ඝටිකා අවලම්බය එමත් නැත්නම් ඔරලෝසු බට්ටා අඩි 13ක් උසයි. ඒ කිලෝග්‍රෑම් 300ක් බරයි. මේ බට්ටා දෝලනය වන්නේ තප්පර 2කට එක සැරේයි. එහි වේගය පාලනය කිරීම සිදු කෙරෙන්නේ ඒ මත කාසි තැබීම හෝ ඉවත් කිරීම මගිනුයි. මේ සුවිසල් ඔරලෝසු කණුව Big Ben ලෙස හැඳින්වුවත් සත්‍ය වශයෙන්ම Big Ben යන නම අයිති වෙන්නේ එහි ඇතුළත සවිකර ඇති සීනු පහෙන් විශාලතම සීනුවටයි. මේ සුවිසල් Big Ben සීනුව ටොන් 13 හමාරක් බරයි. එහි උස අඩි 7 හමාරයි. සීනුවේ ඝනකම අඟල් 9යි. එහි පළල අඩි 9යි. සෑම මිනිත්තු 15කට වතාවක්ම විශාල Big Ben සීනුව හැර අනෙක් සීනු 4ම නාද වෙනවා. Big Ben සීනුව නාද වන්නේ පැයකට වරක් පමණයි. අසංක ඔයාර ගියපු ගමනේ කියන්නේ අර අංගඩු ගහන්න ගියපු ගමනේ ටැටු නැත්නම් සර වැඩි නේ ටැටු 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 හරි අපි ටැටුම කියමු. ඇයි ඔයා ඒ කලාව කරගත්තේ නැත්තේ? මට තිබ්බ වලෙන් ප්‍රශ්නේ මර මේ තමයි අර මේ කියන්නේ ඒ ප්‍රදේශය මේ පිරිසුදු නොකර ඉන්න ඕනේ වතුර ගෑවෙන්න බෑ. දැන් සමහර වෙලාවට මට හිතුණා ඔය ආශ්‍රිතව කියන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් මේ නිකම් මෙන්න වෙන රෝග ඇති වෙන්න පුළුවන් කියලා. මෙන්න මේ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් කියලා. මෙන්න මේ හේතුව මත තමයි මම මුලින් කිව්වේ බෑ කියලා. හැබැයි මට පස්සේ හිතුණා අපරාදේ ටැටු එකක් කරන් තිබ්බා කියලා. හරි. එහෙම කරපු එකේ තවත් අපි දර්ශන ටිකක් බලන්න සූදානම් වෙන්නේ.
හෝදනකොට සබන් යවාගන්න නැතුව යනෝනේ සතියක් විතර යනවා. වැස්ලින් එකක් කරගෙන උඩ හැම වෙලේ නැති වෙන ගානිනවා. ඊට අමතරව ડોක්ටර් කෙනෙක් හම් වෙලා තුවාලේ ඉක්මන හොඳ වෙන්න බෙහෙත් අරගන්න පුළුවන්. එහෙම අරගන්න නම් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් කොණ්ඩේ කපන සැලුන් එකේ කෙනෙක් කොණ්ඩේ කපාගෙන මෙලි කෙනෙක්ට කියලානේ මේ චමිල. ඔව්. දැන් චමිලට ටැටූ එකක් ගහගන්න ඕමනා වුණොත් ඔයාම පාඩ පුළුවන් ද ඔයාගේ ටැටූ එක ගහගන්න? එහෙම නැත්නම් එනි කෙනෙක්ට බාර දෙන්න? මටත් පුළුවන්. මම එනගෙන මොකද කියලා කරගන්න. අපේ මල්ලිට පුළුවන්. මල්ලිට පුළුවන්. ඒ කියන්නේ පවුලේ ඉන්නවද මේ ටැටූ වල සම්බන්ධ තව කට්ටිය? ඔව්. මල්ලි අයියේ. ඔව්. ඔය. ඔව්. දැන් ඔය චමිල කරන ටැටූ එක වැරදුනොත් මොකද කරන්නේ? වැරදුනොත් මකන්න පුළා මකන්න බැහැ. දැන් චමිල මේ මෙන්න මේ රූපේ ඉන්න මකුළුවම දැන් මේ පිටේ අවසානයේ දක්වා ගියාට පස්සේ මෙයාට දකින්න පුළුවන්. පුළුවන්. කිසිම විශ්වාසයක් විශ්වාසයක් නැහැ. හරි. එහෙම වෙලාම නැද්ද මං අහන්නේ? ටැටූස් කරන්න පටන් ගත්ත මුල් කාලේ ඒ දවස්වල ඒ කරපු දේ ගැන මම ඒ මොහොතේදී තෘප්තිමත්. මගේ මට තියෙන හැකියාව මගේ තියෙන දැනුම එක මම ඒ වෙලාවේ මට පුළුවන් උපරිම කරලා තියෙනවා. නමුත් දැන් මම එතනට වඩා ඉස්සරහට ඇවිල්ලා මම ඒ ගැන ටිකක් ගැඹුරට ඉගෙන ගත්තට පස්සේ සමහරක් දැන් මම කලින් කරපු දේවල් දිනනවා. ඒ දේවල් වල මගේ ඇත්තට ශිල්පීය දක්ෂතා නැහැ කියලා මටම තේරෙනවා. මම දැකලා තියෙනවා මම ආපහු සමහරක් කාලවල ඒ ටැටූ රිකවර් ටැටූස් කරලා තියෙනවා. එහෙම කියලා දැන් ඒ දවස්වල ගෙවේ මරුවා සමග වාසේ අම්මා බුදුයා වෙන්න පුළුවන්. නමුත් දැන් මේ වෙනකොට එහෙම නැහැ. මේ වෙනකොට ඒ ලෙටරින් ටැටූස් කරන්න ඉන්නවා. ඒක එයාලට කියන්න අවශ්‍ය මොකක්ද? Tamanta මොකක්ද දැනෙච්ච දෙයක් ඒ දේ කරගන්නවා ඉන්නවා. දැන් චමිල්ට එහෙම එකක් මතක් වෙන්නේ නැද්ද මේ මෑතක? මෙලන්ජි කරා මයිල්ස් ටු ගෝ. හා. මාලිමාවත් එක්කලා යා නැවියෙක්. නේද මයිල්ස් ටු ගෝ කියලා. එතන ඒක එයාට එයාගේ එයාට දැන් එයාට අවශ්‍ය සමාර්ථය තමන්ගේ තියෙන හරි ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න තමයි ගොඩක් කලාවට ඒ වගේ ලෙටරින් ටැටූ එක කරගන්න ඕන කරන්නේ. කල්පනා සම්බන්ධ තව ටික දවසක් යනකොට ටැටූ කියන කලාවට එයි නේද ඔය ත්‍රිවිල් වල හැම පිටිපස්සේ ගහලා තියෙන එක තියෙන්නේ කිය කියලා මේ කියන්නේ සල්ලි ගස්සලා ඇදින ඔව් අපේ දන්නේ තාච්චි හිටපු කාලේ හිටපු කාලේ රෝද තුනක් වැඩ සීන තුනක් හරි හැබැයි කොහොම හරි දැන් ඔය ටැටූ ඔය ඔය කලාව එක්තරා විදිහකට ඔබ කිව්වාසේ අතුරු ආබාධ වලට මඟ කියනවා කියලාද කියනවා දැන් මෙහෙම කරලා පස්සේ එහෙම කරන අයට කේන් තියන්න පුළුවන් නමුත් අපි ඒකනත් කතා කරනවා ඉස්සරහ කතා කරා නේ හරි තව ක්ලිප් එකක් තියෙනවා අසංක අනුකරණය කිරීම හොඳයි කරලියට එන්න. හැබැයි කරලියට අනුකරණය කරලා ඇවිල්ලා කරලිය රැඳෙන්න නම් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා
අනුකරණයෙන් මිදලා තමන්ගේ ස්ටයිල් එකක් හදාගන්න. මේකත් හොඳම අනුකරණයක්. සලයි අපිට එහෙම සනසෙන්න පුළුවන් හැබැයි කොපි කළ හැක සම කළ නොහැක ඒකයි අවසාන තීන්දුව කොපි කළ හැක සම කළ නොහැක ඩිෂන් ඔව් මොකක්ද ඊළඟ වයනවද ගයනවද වයනවා වයලින්නේ ඔව් හරි මම ෆාස්ට් වයලින් කියලා මගේ ට්‍රැක් එකක් තියෙනවා මම චුට්ටක් හදාගත්තු ඒක මම වයනසුත් වාදනය කරන්න ඉතින් ඉන්නවා හරි අපි ආමු හරි දිල්ෂාන් කිම්බන් මේ පොඩි ප්‍රශ්නයක් කරනවා පොඩි වචන දෙක තුනක් දිල්ෂාන් ඒ වගේ වාදනයක් තේරුම් ගන්න පුළුවන් නිසා බැරි පිරිසක් ඉන්නවා ඈ මට තේරුණාද නැද්ද කියන එක නෙවෙයි සමහරවිට එහෙම වෙන්න පුළුවන් ඔය එක තමයි මොකද්ද සංගීතය කියන්නේ විද්‍යාවක් ඉතින් සංගීතය කියන එක ගෝචර වෙන බුද්ධි මට්ටම් තියෙනවා
ඉතිං අපිට ඒකනේ දැන් සයින්ස් කරනවා මැත්ස් කරනවා කොමස් කරනවා ඒ වගේ විදත්තක් තියෙනවා. ඒ වගේම සංගීතය කියන එකත් විශේෂ භාෂාවක් වුණාට ඒක එක එක තල තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා අවබෝධ කරගන්න ගියාම ඉතින් ශාස්ත්‍රීය සංගීතය කියන එක ඉතින් ගොඩක් ඈතට යන එක. දිලිසන් මේ ශාස්ත්‍රීය සංගීතය කරලා තිනවද? ඔව් මම නිපුන් වෙනකම්ම කරනවා. නිපුන් පළවෙනි එකත් ඒ විශාරදීවරයි. දැන් නිපුන් පළවෙනි එකේ තියරි එක්සෑම් එක මේ දෙසැම්බර් වල ලියනවා. ආ එහෙනම් රාග සම්බන්ධයෙන් හතර දෙනමක් තියෙනවනේ. යම්කිසි රාගයක ජලා කොටසක් දේවාදනය කරේ. නැහැ ඇත්තටම කියනවනම් මම ජලා තමයි ගොඩක් ආස. හැබැයි මම ඒක ගත්තේ වැනිසා මේ කියලා එක ශිල්පිනියක් ඉන්නා. එයාගේ ආභාෂයෙන් හදපු සින්දුවක් එක එක එක්තරා ඉංග්‍රීසි මට ක්ලබ් එකේ හිට සින්දුවක්. මම ඒක ආදේශ කරලා ඒකේ අර රෙසොනන්ස් වැඩි මේ විබ්‍රාටෝ මේ වැඩි කරලා මම ගත්තා. හරි. අපි ළඟම තියෙන තැන ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා බොහොම ඉක්මනින් එනවා.